කොසොරජ්ජරුව දැක්ක හීනයක් තමයි චූටි ගස්වල ගෙඩි හැදිලා. මේ චූටි අඩියයි දෙකයි ගෙඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොඩි කෙල්ල වැඩිවියට පත් වෙනවා කියනවා නාගේ. කුංචි කෙල්ල වැඩිවියට පත් වෙන ඊට පස්සේ දරුවෝ හදනවා කියනවා. හරිනේ. චූටි ළමයි දරුවෝ හැදුවට පස්සේ අවුරුදු 8න් 9න් කෙල්ල පාත්තරවල මාධ්‍ය ප්‍රකාශයට පස්සේ විශ්මිත දේවල් කියලා. ඒ වගේ සමාජයට යන අර්ථය එයාලා හිතන්නේ. ඊළඟට දැන් තියෙන ආහාර පහනවල තියෙන අර ශනිකව කාය වර්ධන ඒවත් එක්ක පුංචි ළමයි ඉක්මනට වැඩිවියට පත් වෙනවා. මස් මාංශ කෑමත් එක්කම. වගේ නොයෙක් හේතු. ඊට පස්සේ රාග 10 පුංචි පොඩි වයසේ ඉඳලා මෙන්න ගන්නවා. ආන් ඒක තමයි කියනවා. ඊට පස්සේ දරුවෝ හදන්න ගන්නවා. අනාගතේ එහෙම වෙනවා කියන. ඉස්සර නෑනේ ඉස්සර ඉතින් ඒ සුදුසු වයසක් තියෙනවනේ මෝරපු බවක් තියෙනවා. ඉතින් හරි පුදුමයි අද කාලේ පුංචි කාලෙම විනාශ වෙලා. මිතුරු මොකද්ද මේ සමාජයට වෙන්නේ? එදා කොසෝ රජුරු දැක්ක හීන හීනවල අර්ථනේ මේ. මේ පුංචි ළමයි ගැප් ගන්නවනේ. ඉතින් මේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා අනාගතේ මිනිස්සු පිරිහීගෙන යන කාලේදී ආයුෂ අඩු වෙගෙන යන කාලේදී කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ කාලේ උපදින අය අධික රාගයෙන් යුක්ත වෙනවා. එතකොට අධික රාගය කියන්නේ සමාජයේ පිරිහිලා ඊළඟට ආයුෂ අඩු වෙනවා. මේ තමයි විනාශයේ මුල. මේ අධික රාගයෙන් පෙන්නුම් කරන්නේ විනාශයේ මුල. ඒකයි කියන්නේ පිළිසරණක් ගන්න අය මේ සත්පුරුෂයෝ පහළ වෙලා මේ දහම් වැඩ පිළිවෙල යද්දී මේ පාරවක් ගැලවෙන්නේ නැilla කියලා කියන්නේ එච්චර. ඒකයි. ආයෙනම් අවස්ථාවක් නැහැ මහත්තයා මේ යන දෙහෙත. එසා හිතේ තියෙන රාගාදී කෙලෙස දතකට කාගෙන ඉවසාගෙන හරි මේ ධම්මාවතේ හැසිරෙන්න කාලයයි. ඉදිරියට උපනෝපං කෙනා උපංගේ ඉඳලම විනාශ වෙන්න පටන් ගන්නවා. කෙනෙකුට බඹසරක් ගැන හිතන්නවත් බෑ. වැරදි කාමසේවණින් වැළකීමක් ගැන හිතන්නවත් බැරි වෙයි. පවිත්‍ර සීලය හිතා ගන්නවත් බැරි වෙයි. සතා සිව්පාව වගේ වෙයි.